जीवन चारिका सितु विली अंबेल बेंदयन आदर चारिका चारिका वट कवदत आदरे करन हुरुबूटिगे चारिका अहमु चंपा गोडकांदे आरच्चिगे हांडिन හුරුබුහුටිට කැනඩාවට එන්න වීසා ලැබෙද්දී සේවය කළේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ. හුරුබුහුටි තේවලට ලොකු කැමැත්තක් නැතත් තේ ගැන සොයන්න උනන්දුවක් ඇති වුණේ ඊට පස්සේ. තේ ඉතිහාසයත් තේ විෂයපතයත් තේ වගේම බොහොම රසවත්. තේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට දිව යනවා. චීනෙන් පටන්ගත් තේ බීම අද වෙනකොට ලෝකේ හැම දිනාටම නැතුව බැරි පානයක් වෙලා මුලින්ම චීන වැසියෝ තේ බොන්න පටන් ගත්තේ ශාක ඖෂධයක් විදියට චීන වැසියන් පුරුද්දක් විදියට වතුර බොන්නේ උණු කරලා දවසක් චීන අධිරාජයා එහෙම බොන්න උණු කළ වතුර කෝප්පය මේසෙ උඩ තියනකොට වත්තේ ගහකින් ගැලවිලා හුළඟට ආව කොළ දෙකක් තුනක් අධිරාජයාගේ උණු වතුර කෝප්පයට වැටිලා තියෙනවා මොහොතකින් වතුර පාට වෙනස් වෙලා හොඳ අපූර්ව සුවඳකුත් අධිරාජයාට දැනලා තියෙනවා කොහොම වුණත් තමන්ගේ මාලිගාව වටේ වසවිස තියෙන ගස් වර්ග පැල කරන්නේ නැහනේ අධිරාජයා මේ කොළ තැඹුණ වතුර බීලා ඒ පාට වෙනස් වුණ වතුරේ අමුතු මිහිරි රසයක් තිබුණා වගේම බීලා ඉවර වෙද්දී ඇඟට වෙනස් විදිය සුවයක් දැනෙලා තියෙනවා දැන් අධිරාජයා මේ ගස් වර්ගය මොකක්ද කියලා සොයලා බලලා ඒ ගහේ කොළ තඹගෙන බොන්න පටන් ගත්තා මේ තමයි තේ පානේ උපත එතන ඉඳලා අද දක්වා ආව තේ චාරිකාව ඉදිරියටත් ලොව වටා ජනී ජනයා සනසන්න තවත් අවුරුදු දහස් ගණනක් පවතිවි කියන එකයි හුරුබුහුටිගේ හැඟීම ඒ කාලේ චීනයේ තේ ක්‍රියාදාමය දැනට වඩා වෙනස්. තේ කොළ කබලේ බදලා කුඩු කරගන්නවා. ඊට පස්සේ කාලෙක කබලෙන් රත් කරලා කොළය රෝල් කරලා වේලලා පාවිච්චි කරන්නට පටන් ගත්තා. එතකොට තේ කළු පාට වෙන්නේ නැතිව කොළ පාටටම තියෙනවා. මේ විදියට චීනයට තේ වගා කරන්නත් නිපදවන්නත් ඒකාධිකාරයක් පවත්වගෙන යන්න පුළුවන්කම ලැබුණා. මේ වෙනකොට බ්‍රිතාන්‍ය වැසියෝ තේ පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන්න පටන් ගත්තා. ඊළඟට චීනයේ ඒකාධිකාරය බිඳ දමන්න බ්‍රිතාන්‍ය වැසියෝ ඉන්දියාවට තේ වගාව හඳුන්වලා දුන්නා. බ්‍රිතාන්‍ය වැසියෝ කලේ තේ කළු පාටටම වේලෙන්න සලස්වලා බ්ලැක් ටී විදියට පානය කිරීම. මේ අතරේ චීනෙන් හොංකොං වලටත් ජපානයටත් කොරියාවටත් තායිලන්තයටත් තේ සංක්‍රමණය වුණා. අනිත් පැත්තෙන් ඉරානය, තුර්කිය වගේ රටවල් තේ බීම පටන් ගත්තා. යුරෝපයේ තේ බීම හඳුන්වලා දුන්නේ ඉතාලි ජාතිකයේ. මේ තේ චාරිකාවේදී ශ්‍රී ලංකා තේ ඉතිහාසය බොහොම වැදගත්. හුරුබුහුටි බොහොම ආදරයෙන් මතක් කරන කෙටි සේවා කාලයක් හිමි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සේවය කරද්දී තේ ගැන බොහොම දේවල් ඉගෙන ගත්ත පොතපතේ නොලියවුණු දේවල් ඒ කාලයක් හුරුබුහුටිට රැකියාව පිළිබඳ බොහොම තෘප්තිමත් වකවානුවක් සේවා කාලය කෙටි වුණත් තේ මණ්ඩලයේ සේවක පිරිසට විශාල සේවයක් කරලා දීලයි එතනින් පිට වුණේ බොහොම කලක් තිස්සේ ඇදී ඇදී තිබුණ වැටුප් විෂමතාවයක් ගණන් බලලා අධ්‍යක්ෂක මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා අදාළ අමාත්‍යාංශය දක්වා ගෙනියලා සේවකයින්ට ලබා ගන්න තිබුණ හිඟ වැටුප් සමග નિયમિત වැටුප් තලවල පිහිටුවන්න හුරුබුහුටි නායකත්වය දුන්නා. එයින් හුරුබුහුටිට නම් මුදල් ලතින් කිසිම වාසියක් උනේ නැහැ. ඒ බව දන්න සේවක පිරිස හුරුබුහුටිට අසීමිත ලෙස පින් දුන්නා. හුරුබුහුටිට ගෞරව කිරීමක් වශයෙන් රස කේක් කෑල්ලක් සමග තේ මණ්ඩලයේ අතිවිශේෂ මිහිරි තේ කෝප්පයකින් සංග්‍රහ කළා. එවැනි සේවයන් වෙනුවෙන් උපහාර ප්‍රසිද්ධිය නොලැබුවත්
මුදලින් වාසි නොලැබුණත් හුරුබුහුටිගේ සිත සතුටින් පිරිලා මිනිස් වර්ගයාට සේවයක් කළා කියන හැඟීමෙන් ශ්‍රී ලංකාවේ තේ ඉතිහාසය වර්ෂ 1860 ගණන්වලට දිව යනවා ලංකාවේ තේ සංස්කෘතිය පටන් ගත්තේ කෝපි වලින් 1860ට කලින් බ්‍රිතාන්‍ය යුගයේදී ඔවුන් කෝපි වගාවට අවශ්‍ය කරන ඉඩකඩම් බොහොම ලාභයට උඩරට විසූ ජනතාවට පවරලා දුන්නා කෝපියට සහ පොහොරක් බෙදා දුන්නා කොළඹ නුවර මහා මාර්ග පද්ධතිය නිමකලේ නුවර පළාතේ වවන කෝපි කොළඹට ගෙනෙන්න පහසු වෙන්න එතන ඉඳලා කෝපි එංගලන්තයට පටවන්න සුද්ධ වග බලාගත්තා 1870 දී ලෝකේ කෝපි වැඩියෙන්ම නිපද වූ රට උනේ ශ්‍රී ලංකාව හැබැයි 1869 දී කෝපිවලට වැළඳෙන්න පටන් ගත්ත දිලීරයක් නිසා ඒ දශකයේ ඇතුළත කෝපි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ වකවානුවේ තමයි තේ වගාවට වෙළඳ ප්‍රජාවගේ අවධානය යොමු වුණේ. ස්කොට්ලන්තයේ ඉඳලා ආව ජේම්ස් ටේලර්ට මුල්ම තේ වගා කටයුතු බ්‍රිතාන්‍ය රජයෙන් බාර කළා. මුලින්ම තේ වගා කළේ අක්කර 19ක් වගේ ඉතාම කුඩා බිම් පෙදෙසක. මේ වතු යාය පිහිටලා තියෙන්නේ නුවර හන්තානේ. ජේම්ස් ටේලර් මුලින්ම තේ පිළිබඳව අධ්‍යයනය කළේ උතුරු ඉන්දියාවේදී. මුලින්ම ශ්‍රී ලංකාවේ ටේලර් ජීවත් වුණ බංගලාවේ තමයි තේ කර්මාන්තය ආරම්භ කළේ. බංගලාවේ ස්තූපුව තමයි තේ ෆැක්ටරිය. තේ කොළ මේසයක් උඩ තියලා මිනිස් ශ්‍රමයෙන් කොළ කුඩු කරනවා. තේ කොළ වේලන්න පාවිච්චි කළේ මැටි පෝරණු. පෝරණු රත් කළේ ගල් අඟුරු වලින්. තේ කොළ වේලන්න පාවිච්චි කළේ ලෝහ දැල් වලින් හැදුව බන්දේසි. පළමු වන තේ තොගය ලංකාවෙම විකුණුවා. ඒ තේවල බොහොම ප්‍රනීත රසයක් තිබෙන බව ප්‍රසිද්ධ වුණා. ඊළඟට ටේලර් වර්ෂ 1872 දී පූර්ණ ආම්පන්න සහ මෙවලම් සහිත තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. 1873 දී පළමු තේ තොගය එංගලන්තයේ තේ වෙන්දේසියකදී අලෙවි කළා. එයින් හොඳ මිලක් ලැබුණා. ටේලර්ගේ කැපවීම නිසා වර්ෂ 1873ත් 1880ත් අතර වකවානුවේදී තේ නිෂ්පාදනය රාත්තල් 23 ඉඳලා ටොන් 81.3 දක්වා වැඩි වුණා. 1890 දී තේ නිෂ්පාදනය ටොන් 22.890ක් දක්වා ඉහළ ගියා. එංගලන්තයට තේ ප්‍රවාහනය කළේ වාෂ්ප නැව් වලින්. Dina dina badi badi e, di men tiru rata.
වෙළඳාම බොහොම ඉක්මනින් එංගලන්ත ජනප්‍රිය වුණා. විශාල ආයෝජන කරන මුදල් තියෙන ව්‍යාපාරිකයෝ ලංකාවේ පුංචි තේ ව්‍යාපාරය මිලට ගත්තා. ඔය අතර හිටියා අයර්ලන්ත ව්‍යාපාරිකයෙක්. මේ ව්‍යාපාරිකයා තේ වෙළඳාම ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත්තා. ඒ අයර්ලන්ත වැසියාගේ ජීවිත කතාව අපට අනුප්‍රාණය ගෙනෙන කතා පුවතක්. ඉංග්‍රීසි භාෂින් කියනවා නම් inspiring life story. ඔහුගේ නම තේ සමග අදටත් බැඳිලා තියෙනවා. ඔහු තමයි ලිප්ටන්. ලිප්ටන් අයර්ලන්තයේ ඉඳලා එංගලන්තයට සංක්‍රමණය කළ පුද්ගලයෙකුගේ පුතේ. ඔහු හැදුනේ වැඩුනේ ග්ලාස්ගෝවල මුඩුක්කුවක. ලිප්ටන් අවුරුදු 10 වෙද්දි රැකියාවකට ගියා පවුලේ බරට කරගහන්න. එයා නිව්යෝක් නගරයට ගිහිල්ලා කම්කරුවෙක් විදියට සේවය කළා. ඊට පස්සේ සිල්ලර බඩු කඩයක් ආරම්භ කළා. නිව්යෝක් වලදී ලිප්ටන් ඉගෙන ගත්තා බොහොම වැදගත් සහ දක්ෂ විදිහට එයාගේ ව්‍යාපාර ගැන ප්‍රචාරය කරන්න. ලිප්ටන් ව්‍යාපාරය ඒ විදියට දියුණු කරගෙන මුදල් සොයාගෙන නැවත ස්කොට්ලන්තයට ආවා. ඇවිත් තේ සහ සිල්ලර බඩු වෙළඳාම කරගෙන ගියා. ඊළඟට නැවතත් ලිප්ටන් ග්ලාස්ගෝ වලට ආවා. ඇවිත් එයාලගේ පවුලට අයිතිව තිබුණ ව්‍යාපාරයට උදව් කරන්න පටන් ගත්තා. ඒ අතර වාරේ එයාගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. නිව්යෝක් වලදී ඉගෙනගත් වෙළඳ උපක්‍රම වලින් 1890 වෙද්දී ලිප්ටන් ලක්ෂපතියෙක් වුණා. මේ වකවානුවේ බොහොම ඉහළ මට්ටමක තිබුණ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ගැන එයාගේ හිත යොමු වුණා. ඔහු නිවාඩුවකට ඕස්ට්‍රේලියාවට යද්දී ශ්‍රී ලංකාවේදී කෙටි නැවතීමක් සිදු කළා. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ලිප්ටන් කුඩා තේවතු හතරක් එකපාරටම මිලට ගත්තා. එකපාරටම තේවතු මිලට ගත්තා මිසක් ඒවයේ පාලනය ගැන හිත යොමු කළේ නැතිව ටිකක් කරදරයටත් පත් වුණා. ඊළඟට නිපදවන තේකොළ එංගලන්තේ සාමාන්‍ය ජනතාවට ලං වෙන්න බැරි තරමට මිල ඉහළ නිසා එයාගේ ව්‍යාපාරයේ ආදායම දුර්වල වුණා. දැන් ලිප්ටන්ගේ නුවණ පාවිච්චි කරලා අතරමැදි වෙලෙන්ද ඉවත් කරලා එයා කෙලින්ම ව්‍යාපාරය කරගෙන යන ක්‍රමය ක්‍රියාවට නැගුවා. එහෙම කරලා ලිප්ටන්ගේ තේ එංගලන්තේ සාමාන්‍ය වැසියන්ටත් මිලට ගන්න පුළුවන් මට්ටමකට මිල නියම කළා. කෙලින්ම ටීචෙස්ට් වලින් ලූස් තේ විකුණන්නේ නැතිව හිත් ඇදගන්නා වර්ණවලින් යුක්ත තේ පැකට් මුද්‍රණය කළා ඒවයි ඇසුරුවා. ලිප්ටන්ගේ ව්‍යාපාරයේ උද්‍යෝග පාටය උනේ ස්ට්‍රේට් ෆ්‍රොම් ද ටී ගාඩන් ටු ද ටී පොට් කියන වැකියයි. මේ පාටයත් සමගම ලිප්ටන් සාප්පු 300ක හිමිකරුවෙකු වුණා. ශ්‍රී ලංකා තේවලට ඉල්ලුම වැඩි වුණ තරමට ඔහු ආනයනය කළ තේකොළ එංගලන්තේ වෙනත් සිල්ලර කඩසාප්පුවලටත් බෙදා හැරියා. ලිප්ටන් වෙළඳ නාමය මුළු ලොව පුරාම ප්‍රචලිත වුණා. ශ්‍රී ලංකාවේ තේ ඉතිහාසයේ සම්මානය හිමිවන්නේ ජේම්ස් ටේලර්ට. එයාගේ කැපවීම නිසා නිමා වුණු නිල්ල ගැසුණු තේවතු යාය කඳු රටේ සෝබාසිරිය අති විශාල ලෙස වැඩි කළා. මේ තේවතු වල අසිරිය දැකගන්න නුවර එළිය හැටන් පාරේ යන්නම ඕනේ.
කන්ද උඩරට දියෑලි වලින් කඩා හැලෙන වතුරෙන් නැගෙන ජල බින්දු සැතපුම් ගණනක් ඈතට විහිදෙනවා. ඒ පින්න වැටිලා සිසිල ලබන තේ පඳුරු වල දැල්ලෙන් හදන තේවල තියෙන්නේ අමුතුම මිහිරි රසයක්. දියෑලි වල පින්නෙන් හැදෙන තේ දැල්ල බොහොම විශේෂයි. කැනඩාවේ නයගරා ඇල්ලේ පින්න වැදිලා හැදෙන මිදිවලින් පෙරූ වයින් වලට විශේෂ තැනක් හිමි වෙනවා වගේ. කාෂ්ඨක පොලවට වතුර දාලා හදන තේ පැලවල දැල්ලෙන් හදන තේ කොළ ටිකක් ගොර හැදී. තේ මලෙන් සහ පළමු දළු දෙකෙන් හදන ඔරෙන්ජ් පෙකෝ තේ හරිම විශේෂයි. තේ වගාව ලංකාවේ දියුණු වෙද්දී තේ දළු නෙලන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වුණා. සිංහල ජනතාව ඒ කාර්යයට කැමති වුණේ නැති නිසා තේවතු හිමියන්ට ඉන්දියානු දෙමළ වැසියන් මේ කාර්යයට යොදවන්න සිද්ධ වුණා. ඒ විදිහට තමයි උඩරට හුඟක් ඉන්දියානු දෙමළ ජනතාව පදිංචි වුණේ. තේ දළු නෙලන එක පහසු දෙයක් නෙවෙයි. අත් දෙකෙන්ම උඩ තියෙන පුංචි දළු දෙක තුන නෙල්ලලා හිසේ බැඳලා පිටුපසින් තිබෙන තේ කූඩයට දාන්න ඕනේ. ඒ දළු වේලෙන්න කලින් ෆැක්ටරියට බාර දෙන්නත් ඕනේ. මේ සේවකයින්ගේ වැඩ අධීක්ෂණය කරන්න කොන්දොස්තරවරු ඉන්නවා. එයාලා කොට කලිසම ඇඳලා දන ළඟට මේස් දාලා සපත්තු දාලා තමයි එයාගේ සේවයේ යෙදෙන්නේ. එහෙම ඉන්න ගමන් ඉතින් ලෙච්චමීලට කතා කරන්න අමතක කරන්නෙත් නැහැ. कंद उड़ी मम दगके सुंग कलकट पसले चमी मगे रंगद सम दई किंगागे असवाहल गोरिंग सनी पंगल में दिल वरिंग लिचन ඒ කෝ
උඩය පිටේ බැලන් උඹ එනවා කඳ උඩ මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙචමි මගෙලින් අත ගමද ඉතින් කාගෙත් ඇස් වහලා හොරෙන් තනි පංගල මීදී වරෙන් ලෙචමි දැක්කම ඔය වගේ කියාවි මැටම කරච්ච පුරාවි මාත්‍යා විඳගෙන මිනව නින්ද මම මේ හැටි වද විඳින්නේ උඹට ආදරේ ඉන්න ඉතේ අම්මගේ ආඩ කාලන්න මට බැරි වෙන්න මාත්‍ය ආගන්න නැන්ද ගිය සුමහල මම බඳා ඒ කුඩය පිටේ බැලන් බයනවා කඳ උඩ මම දැකේ හුඟ කලකට පස්සේ ලෙජමි මගලන් අත ගම දෙයිදින් කාගෙත් ඇස් වහලා හොරෙන් සනි පංගල නීගින් වරෙන් ලිච්චෙන් දැක්කම ඔය වගේ කියාවි මැටම කරච්චල් පුරාවි මාත්‍යා මොකක්ද මට වීලු කොරන්නේ ලල්මයය පද හදාවි පූචාන උමට කියාවි ආනගනි ඌවට මම කැමති මනෙනි සනි පංගල නීගින් තේවල තත්ත්වය පරීක්ෂා කරන්න කලක් යද්දී රාජ්‍ය ආයතන මැදිහත් වෙලා අමාත්‍යංශ මණ්ඩල පර්යේෂණාගාර හිම ඇති කරන්න පටන් ගත්තා. ඒ අතරින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය තමයි දැනට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ තත්ත්වය සම්මත කරන ආයතනය. තේ මණ්ඩලයේ සිදුවන තේ රාජකාරී නම් හරිම අපූරුයි. තේ රස බැලීමේ අංශයක් තියෙනවා. ඒ අංශයේ සේවය කරනවා ටී ටේස්ටර්ස් කියන තනතුර දරන අය. මේ තනතුරට විශේෂ පුහුණුවක් අවශ්‍යයි. නිෂ්පාදකයෝ ගෙනෙන තේ පදමට වත් කරන්නත් සේවකයින්ම පුහුණු කරලා තියෙනවා. තේ කොළ ප්‍රමාණය සහ දමන වතුර ප්‍රමාණය ප්‍රමිතියකට අනුවයි කරන්නේ. එහෙම රස බලන්න සමහර වෙලාවට තේ සාම්පල් 100ක් විතර පෙළට තියලා තියෙනවා. තේ කෝප්පේ තියෙන තේ වතුර හැන්දකින් අරගෙන උරල වගේ රස බලන්නේ. ඒත් ගිලින්නේ නැහැ. අඩි 3ක් විතර උස පඩික්කමඩ රස බැලූ තේ සාම්පලේ ඉවත දමනවා. මේ විදියට රස පටලැවෙන්නේ නැති වෙන්න තේ සාම්පල විශාල ප්‍රමාණයක රස බලලා හොඳ තත්වයේ තියෙන තේ වර්ග විකිණීමට අනුමත කරනවා. එහෙම අනුමත වුණ තේවලට නියමිත ප්‍රමිතිය තියෙනවා නම් තේ මණ්ඩලය සිංහලාංඡනය ප්‍රදානය කරනවා. හැබැයි දැන් නම් සමහර කූට වෙලෙන්දෝ සිංහයාගේ ලාංඡනය එයාලගේ නිෂ්පාදනවල අසුරණවල මුද්‍රණය කරනවා. හුරුබුහුටිට නම් තේ මණ්ඩලයේ සිංහ ලාංඡනය ව්‍යාජ ලාංඡනවලින් හඳුනගන්න තවමත් පුළුවන්. තේ මණ්ඩලයේ සභාපතිතුමාට හැර අනෙකුත් සියලුම නිලධාරීන්ට තේ හැදීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලැබලා දෙනවා. තේ කුල තේ පෝච්චියට දානකොට එක තේ කෝප්පයකට එක තේ කුල හැන්ද බැගින් දාලා තවත් එක තේ කුල හැන්දක් වැඩිපුර පෝච්චියට එකතු කරන්න ඕනේ. ඒ ක්‍රමයට කියන්නේ 1 for the cup 1 for the pot කියලයි. ඊළඟට උණු කළ වතුර ළඟට තේ පෝච්චිය ගෙනියනවා. නැතුව උණු වතුර එක පෝච්චිය ළඟට ගෙනෙන්නේ නැහැ. ඒ ක්‍රමයට කියන්නේ pot to the water not water to the pot කියලයි. ඒකටත් හේතුවක් තියෙනවා. වතුර එක පෝච්චිය ළඟට ගෙනෙනකොට හුමාලය පිට වෙලා වතුර නිමෙනවා.
ඒ වැඩේ වලක්වන්නයි පෝච්චිය නටන වතුර එක ළඟට ගෙනියන්නේ ඊළඟට පෝච්චිය වහලා මිනිත්තු 3ක් 4ක් තේකොළ තැම්බෙන්න තියන්න ඕනේ සීනි කිරි Taman කැමති ප්‍රමාණයට එකතු කරනවා තේ කෝප්පයට තේ වත් කරන ප්‍රමාණයකුත් තියෙනවා තේ කෝප්පේ කටට සෙන්ටිමීටර් 1යි කාලක් විතර පහලට වෙන්නයි තේ පුරවන්නේ ඒකට හේතුව කෝප්පයට ළඟට ගනිද්දී තේ වලින් පිටවන දුම සමග එන තේ සුවඳ හරියටම නාස්පුඩු වල සංවේදීව ගැටෙන්න ඒ ප්‍රමාණයට කෝප්පේ තේ තියෙන විටයි එහෙම දැනෙන තේ සුවඳ නිසා තේ බොන්න ප්‍රිය උපදවනවා තේ මණ්ඩලයේදී කවදාවත් උණු කරලා නියුණු වතුර ආයිත් උණු කරන්නේ නැහැ ඊළඟ තේ එකට ඒකත් එක ප්‍රමිතියක් වතුර උණු කරද්දී වතුර වල තියෙන ඔක්සිජන් ඉවත් වෙනවා එතකොට තේ එකේ නියම රසය එන්නේ නැහැ ඒ නිසායි උතුරපු වතුර නැවත නැවත උණු කරන්නේ නැත්තේ මේ විදියට ප්‍රමිතියට හදන තේ හරිම රසයි තේ මණ්ඩලයේ සේවකීන්ට ඒ කාලේ නම් තේ සලාකයක් ලැබුණ හැම මාසෙම ඒ තේකොළ වර්ගය මහ ජනතාවට විකුණන්නේ නැහැ තේ පරිේශනාගාරයේ මිශ්‍ර කරන විශේෂ තේ වර්ගයක් ඒ තේ බිව්වට පස්සේ වෙන මොනම තේ එකක්වත් ඒ තරම් රස නැහැ උණු තේ පිළියෙල කිරීම ගැන කිව්වට අයිස් තේ පිළිබඳව කිව්වේ නැහැනේ අයිස් තේ පිළියෙල කරන විදියත් හුරුබුහුටි තේ මණ්ඩලයේදී ඉගෙන ගත්තා උණු තේ කෝප්පයකට එක තේකොළ හැඳයි දාන්නේ දැන් මේ තේකොළ හැඳයි කිව්වම හැමතිස්සෙම ඒක තේ හැඳෙන් එකයි අයිස් තේ වලට තේකොළ තේ හැඳි දෙකක් පාවිච්චි කරනවා එහෙම තේකොළ තේ හැඳි දෙක බැගින් අරගෙන ඒ තේකොළ වලට ඇල් වතුර උණු වතුර නෙමෙයි ඇල් වතුර කෝප්ප ප්‍රමාණය එකතු කරනවා එහෙම මිශ්‍ර කරපු ඇල් වතුරත් තේකොළත් අඩුම ගණනේ පැය 12ක්වත් ශීතකරණයේ තියෙන්න ඕනේ ඊට පස්සේ පෙරලා අරගෙන තේ වලට සීනි උවමනා නම් ලෙමන් යෂ ඉඟුරු ඉස්ම කරදමුංගු කරාබු නැටි කුරුඳු වගේ දේවල් එකතු කරලා බොන්න පුළුවන් හුරුබුහුටි තේ මණ්ඩලයේ සේවය කරන කාලේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් ආයෝජන මණ්ඩලයත් විදේශ සහ සංචාරක අමාත්‍යාංශයත් එකතු වෙලා ක්‍රිකට් වසන්තය කියලා උත්සවයක් පැවැත්තුවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරන සීසන් එකේ විදේශීය ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් මේ උත්සවය පැවැත්ුණේ ගල්කිස්සේ මහ හෝටලේ ප්‍රයිවට් බීච් කියන ප්‍රදේශයේ. අර්ජුන අරවින්දලා විතරක් නෙමෙයි වසීම් අක්‍රම් සචින් තෙන්දුල්කා ෂේන් බෝන් ක්‍රිස් ගිල් බීස් රිකි පොන්ටින් බ්‍රයන් ලාරා වගේ ක්‍රීඩකයෝ බොහොම දෙනෙක් ඒ උත්සවයට සහභාගි වෙමින් ප්‍රීති වුණා. ඒ උත්සවයට මුළු ලංකාවෙන්ම ආරාධනා ලැබුවේ 100 දෙනෙක් පමණයි. හුරුබුහුටිත් එක්කෙනෙක්. ඒ උත්සවයේදී සියලුම අමුත්තන්ට අයිස් තේ පිළිගැන්නුවා. තේ මණ්ඩලයෙන් සහභාගි වුණ අපි කිහිප දෙනා රස කර කර අයිස් තේ බොනකොට වෙන අමුත්තෙක් කිව්වේ එයා ඒ පළමු වතාවටලු දැක්කේ තමන්ගේ නිෂ්පාදනයක් මේ තරම් කැමැත්තෙන් පරිභෝජනය කරන සේවක මණ්ඩලයක්. අයිස් තේ ඒ තරමටම රසයි ක්‍රමානුකූලව හැදුවම. නියමිත ප්‍රමිතියට අනුව අයිස් තේ හැදුවම කැනඩාවේ සමකාලයටත් අපූරු බීමක්. තේ වලින් හදන ජෙලි, පුඩින්, අයිස්ක්‍රීම් වර්ග රසකුත් තියෙනවා. හුරුබුහුටි ළඟ ඒ කෑම වට්ටෝරුත් තියෙනවා. දැන් නම් මේ ආහාර වර්ග බොහොම වාණිජකරණය වෙලා. When the sun comes up on the morning side of the hills of paradise, its enchanting fascination would soothe a pair of eyes. The lush and greeny mountains where those little bushes grow, that's exotic Lanka, where milk and honey flow.
Wake up in Sri Lanka to a nice hot cup of tea. It would make you feel so wonderful and happy as can be. Invigorating nourishment, the best in quality. Wake up in Sri Lanka to a nice hot cup of tea. Wake up in Sri Lanka to a nice hot cup of tea. It would make you feel so wonderful and happy as can be. Invigorating nourishment, the best in quality. Wake up in Sri Lanka to a nice hot cup of tea. Mind the age, it's excellent in a thousand ways. This healthy beverage, its flavor you savor and aroma you quest. Naturally, you would agree that Ceylon tea is best. Wake up in Sri Lanka to a nice hot cup of tea. It would make you feel so wonderful and happy as can be. Invigorating nourishment, the best in quality. Wake up in Sri Lanka to a nice hot cup of tea. It's the best drink of the day. Anytime is tea time in Lanka, so they say. Ceylon tea from Lanka, the world throughout acclaim. It's the drink of kings, the king of drinks. Ask for it by name. Wake up in Sri Lanka to a nice hot cup of tea. It would make you feel so wonderful and happy as can be. Invigorating nourishment, the best in quality. Wake up in Sri Lanka to a nice hot cup of tea. Let's praise this mellow golden brew that people like the most. And raise the cup that cheers the most. Let's drink it as a toast. Embrace my friends in brotherhood with a nice cup of tea. For love, understanding, peace and amity. Wake up in Sri Lanka to a nice hot cup of tea. It would make you feel so wonderful and happy as can be. Invigorating nourishment, the best in quality. Wake up in Sri Lanka to a nice hot cup of tea. තේ පරිේෂණ ආයතනයක් තේ කර්මාන්තේ වැදගත් තැනක් ගන්නවා 1925 දී මේ ආයතනය පිහිටෙව්වේ ප්‍රධාන ආයතනය තියෙන්නේ තලවකැලේ මේ ආයතනෙන් නොඑක් විදියෙ පරිේෂණ කටයුතු කරගෙන යනවා බීජ ගැන පොහොර ගැන බීජ වගාව බීජ ජනනය වගේ දේවල් ඊට අමතරව නිම වූ තේකොළ වර්ග මිශ්‍ර කිරීම වගේ පරිේෂණත් කරනවා. ඒ විදිය පරිේෂණ වලින් නිම කළ තේකොළ වල රස බලන්න ගෙනෙන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට. එහිදී නොඑක් වර්ගයේ තේකොළ ලැබෙනවා. ග්‍රීන් ටී, ඌලොං, බ්ලැක් ටී, ෆ්ලේවර්ඩ් ටී වගේ. තේ මණ්ඩලයේ තවත් වැදගත්ම ස්ථාන දෙකක් තමයි ते अलविसल सह ते अपनायन अंशय ते अलविसलट गियाम नोएक वर्गे तेकुल मिलट गन्न पुलुवा सामान्य सिल्लर कडयकिन तेकुल गन्नवट वडा मेहि विशेषत्वयक् तियनवा ते मंडले सिंहलांचने प्रदान कल ते वर्ग पमनाय मेम अलविसले विकुणन्ने ए निसा होंद तत्वे तेकुल वर्ग वगेम तैगी देन्न होंद विदिये विशेष दैवटुम असुरन पवा मिलट गन्न पुलुवा तवत् वेदगत् स्थानयक् तियनवा ते समग संबंधवुन
ඒ තමයි තේ කෞතුකාගාරය මේ තේ කෞතුකාගාරය ක්ලිෆර්ඩ් රත්වත්ති මැතිතුමාගේ අදහසක් අනුවයි කලෙලි දැක්කේ ඒ වර්ෂ 2001 දෙසැම්බර් පළමු වෙනිදා තේ කෞතුකාගාරය නරඹන්න මුදල් අය කරනවා ඒත් හුරුබුහුටිට තේ මණ්ඩලයේ සේවය කරද්දී රාජකාරී කටයුතු වලට යන්න සිදු වුන නිසා නොමිලෙම මේ වටිනා කෞතුකාගාරය නරඹන්න අවස්ථාවක් ලැබුණා නුවර නගරයෙන් කිලෝමීටර් 3ක් විතර දුරින් පිහිටලා තියෙන හන්තාන ප්‍රදේශයේ තමයි තේ කෞතුකාගාරය පිහිටුවලා තියෙන්නේ ඒ සඳහා අරගත්ත ගොඩනැගිල්ල 1925 දී නිම කළ හන්තාන තේ කර්මාන්ත ශාලාව කෞතුකාගාරය මහල් 4කින් සමන්විතයි පළමු මහල වෙන් වෙලා තියෙන්නේ පැරණි යంత్ర සූත්‍ර තේ නිපදවන්න භාවිතා කළ උපකරණ වැනි දේවල් වලට දෙවන මහල තියෙන්නේ පුස්තකාලයට සහ නොඑක් විදිය විස්තර වාර්තා වැඩසටහන් වලට තුන්වන මහල සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ තේ වෙළඳ කුටි පවත්වගෙන යන්න තේ මණ්ඩලයෙන් සිංහලාංඡනය ලැබුණ ආයතනවල තේ විතරමයි මේ වෙළඳ කුටිවල අලෙවි කරන්නේ හැබැයි තේ කෞතුකාගාරයේ දිනම් තේකොළ ටිකක් මිලයි හතරවන මහලේ තියෙන්නේ ටී කැෆේ එක එතන වාඩි වෙලා රස තේ එකක් බොන ගමන් මහනුවර නගරයේ సౌందర్య අඩු නැතුව නරඹන්න පුළුවනි හුන්නස්ගිරිය නකල්ස් කඳුවලල්ල සහ මාතලේ කඳුවලල්ලත් ටෙලස්කෝප් එකෙන් අපූර්වට පේනවා පෙම්වතුන්ට රසිකයන්ට නිවි සැනසිල්ල තේකෝප්පයක රස විඳින ගමන් සැනසිලි වදනක් වමාරු කරගන්නට අපූරු තැනක් පේරදෙනිය උද්භිද උද්‍යානයත් මුලින්ම තේ වගා කළ වතු යායත් කෞතුකාගාරයට බොහොම ළඟින් පිහිටලා තියෙන්නේ තේ කෞතුකාගාරයේ මිදුල අලංකාර කරලා තියෙන්නේ නොයේ හැඩතල වලට වවලා තියෙන තේ වර්ග වලින් නුවර ගිය වෙලාවක බලන්න යන්න හොඳ තැනක් මේ තේ කෞතුකාගාරය මේ වනිසයි තේ
රබර් බොල් මැණික් කැටේ සල්ලි කඳන් ගෙන දෙන්නේ රටේ උඩ රට රූ නෙද පාද රටේ මේවා හමු වෙයි හතර වටේ තේ රබර් බොල් මැණික් කැටේ සල්ලි කඳන් ගෙන දෙන්නේ රටේ උඩ රට රූ නෙද පාද රටේ මේවා හමු වෙයි හතර වටේ තේවල තිබෙන ෆ්ලෝරයිඩ් නිසා දත් හොඳින් පිරිසිදු වෙනවා කියලා පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ වගේම තේවල තිබෙන ප්‍රතිඔක්සිකාරක, ඒ කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් නිසා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ශරීරයේ අනවශ්‍ය බර අඩු වෙනවා. ඒ වගේම විස බීජවලින් ඇතිවන ආසාදන අවම කරනවා. හැබැයි බලාගෙන වැඩිපුර තේ බිව්වොත් කැෆේන් වැඩි වෙන අවදානමක් තියෙනවා. හදවත් රෝගවලට තේ හොඳ වගේම නරක වෙන්නත් පුළුවන් ඒ නිසා. තේ පිළිගන්වන විදිහෙත් ආචාර ධර්ම තියෙනවා. තේ පෝච්චියට තේ දමලා කිරි සීනි තේ හැඳි වෙන වෙනම තියලා කෝප්ප පීරිසි එක්ක පිළිගන්වන එක බොහොම ඉහළ පන්තියේ උදවිය කරන ආචාර ධර්මයක්. ඒ පීරිසි කෝප්ප තේ පෝච්චි ගෙනියන්නේ තේ ට්‍රොලි එකක. සාමාන්‍ය පවුල්වල නම් සීනිකිරි එකතු කළ හැදුව තේ බන්දේසියක තියලා යමුත්තන්ට පිළිගන්වන්නේ. නවීනම ක්‍රමය තමයි ග්‍රෑම් දෙකක තේ බෑග් එකක් උණු වතුර පයිප්පෙන් ගත්ත උණු වතුර එකක දෙපාරක් කොබලා තේ හදන විදිය. හදිස්සියට ඒ ක්‍රමයක් නරක නැහැ. ඒ වුණත් තේ එකක නියම රසය එන්න නම් හරි විදියට උණු කළ වතුරෙන් හරි විදියට තැඹුණ තේවලට සීනිකිරි පදමට එකතු කරන්න ඕනේ. අධිරාජ්‍යවාදීන්
ශ්‍රී ලංකාවට තේ හඳුන්වලා දුන්නා වගේම බ්‍රිතාන්‍ය යෝක්ෂයර් තේ බොහොම ප්‍රසිද්ධයි. අවුරුදු 130ක් තිස්සේ මේ තේ කර්මාන්තය කරගෙන එන්නේ පෞලේ ව්‍යාපාරයක් විදියට. යෝක්ෂයර් තේ ව්‍යාපාරයේ මුල් වෙලා තියෙන්නේ ටේලර් කෙනෙක්. එයාගේ නම චාල්ස් ටේලර්. මේ පෞලේ ව්‍යාපාරය දැන් තුන්වන පරම්පරාවටත් බාර දීලා. ටේලර් පෞලේ අය කළේ හොඳම තේ මිලදී අරගෙන පරිස්සමෙන් මිශ්‍ර කරලා තේ වර්ග හැදුවා යෝක්ෂයර් වතුරට ගැලපෙන්න. 1896 දී රන් පදක්කමක් හිමි වුණා ටේලර් පෞලේ තේ ව්‍යාපාරයට හොඳ තත්වයේ තේ නිපදවීම වෙනුවෙන්. තවමත් ටේලර් පෞලේ තේ සම්ප්‍රදාය යෝක්ෂයර් තේවල තියෙනවා. ඊළඟට අවුරුදු ගණනාවක් තිස්සේ තේ පැල මිලියන් ගණනක් එංගලන්තයේ නොඑක් ප්‍රදේශවල වවල තියෙනවා. තව දුරටත් 2020 වෙද්දී තවත් තේ පැල මිලියනයක් සිටුවන්න යෝක්ෂයර් තේ ව්‍යාපාරය ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මේ තේ පැල සිටුවන්නට වුඩ්ලන් ට්‍රස්ට් එකෙත් පාසල් සිසුන්ගෙත් කෙන්යාවේ තේ වගා කරන්නන්ගෙත් උදව් ලබාගෙන තියෙනවා. මේ විදියට නිපදවන තේ සාම්පල් hard and soft water වර්ග දෙකෙන් පිළියල කරනවා. හැම සාම්පල් එකක්ම කිරි ඇතිවත් කිරි නැතිවත් රස බලනවා. තේ දළු නෙලාගෙන ඇවිත් වේලලා තේ නිපදවුවාට පස්සේ රස බලනවා 8 වතාවක් විවිධ අධියරවලදී. හොඳම රස ලැබුණම ඒ තේ වර්ග තමයි වෙළඳ පොළට නිකුත් කරන්නේ. අඩුම ගණනේ තේ සාම්පල් 1000ක්වත් දවසකට රස බැලීමට ගන්නවා. මෙහෙම නිෂ්පාදනය කරන තේ අතරේ නොයෙක් රසකාරක යෙදූ තේ වර්ගත් නිපදවනවා. ඒ වගේම ඩීකැෆ් තේ නිපදවන කොට නැතිවන කැෆේන් වල නියම රස එන්නට වෙනත් විදිය රසකාරක එකතු කරනවා. එතකොට ඩීකැෆ් තේ එකත් කැෆේන් සහිත තේ එකේ රසමයි. A graze on minor injury, there's tea, there's tea. You took an arrow to the knee, have tea, oh tea. Even winners of the Monaco Grand Prix drink tea. Heart is drunk by the bourgeoisie, probably likely changed the course of history. Lovely cup of tea. When Monday you're feeling blue and your boss has a rage that you can't subdue, you likely see his point of view if you just sit down and have a brew. If zombies come back from the dead and you're all tucked up inside your bed, put down your guns, use tea instead, then use the cup to smash their. Can we just talk? Sarah. Your legs trapped underneath debris, there's tea, there's tea. You feel a burning when you pee, have tea, oh tea. Been sanctioned for insanity, more British than the Jubilee. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන එංගලන්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිලපාණය විදියට නම් කරලා තියෙන්නේ යෝක්ෂයර් තේ. තේ චාරිකාවේ තොරතුරු කියද්දී හුරුබුහුටිගේ ජනප්‍රියම මාතෘකාව ගැන කතා නොකළොත් විශේෂ අඩුපාඩුවක්.
ඒ ඇසුනේ ජපන් තේ උත්සවයේදී වාදනය වන සංගීත ඛණ්ඩයක්. ජපන් තේ සම්ප්‍රදාය හරිම රසවත් මාතෘකාවක්. ජපන් තේ පාන උත්සවය හඳුන්වන්නේ චනෝයු සදෝ එහෙමත් නැත්නම් චදෝ කියලයි. ජපන් තේ සම්ප්‍රදාය පටන් ගත්තේ චීනෙන් ලැබුණ ආභාෂය අනුව. මේ තේ සම්ප්‍රදාය ආධ්‍යාත්මික ගැඹුරු දහමින් පෝෂණය වුණු දෙයක්. පුරාණ ජපන් භික්ෂූන් වහන්සේලා මනස ඒකාග්‍රතාවය ඇති කරගන්නයි තේ පානය සිදු කළේ. තේ පාන උත්සවය සඳහා වෙනමම පිළියෙල වුණ කුටියක් තියෙනවා. ඒ කුටිය ඇතුළට ඇතුළු වෙද්දිත් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් තියෙනවා. ඊළඟට වාඩි වෙන්නේ බිම පැදුරු උඩ. පැදුරට කියන්නේ තතමි කියලා. එහෙම වාඩි වෙනකොට කකුල් නමන විදියකුත් තියෙනවා. දන හිසෙන් කකුල් නමලා කෙන්ඩා පිටුපසට වෙද්දි කෙන්ඩා උඩයි වාඩි වෙන්න ඕනේ. ඒ විදියට වාඩි වෙලා ඉන්න වෙනවා තේ පාන සංග්‍රහය ඉවර වෙනකල්ම. හුරු බුහුටිට හිතුන විදියට නම් ඉවසීම පුරුදු කරන්න අගේ ඇති ව්‍යායාමයක්. තේ පාන සංග්‍රහයට ආරාධනා කරන්නේ බොහොම සුළු පිරිසකට. එහෙම සුළු පිරිසකට ආරාධනා කරන්නේ ඒ තේ පාන සංග්‍රහය ඉතා හොඳින් කරන්න පුළුවන් වෙන්න. තේ පාන සංග්‍රහයට භාවිතා කරන තේවලට ජපන් බසින් කියන්නේ මච්චා කියලයි. මේ මච්චා තේ කුඩු තද කොළ පාටයි. හරිම තිත්තයි. ජපන් තේ පානයේදී ඉතාම මිහිරි පැණි රස වර්ගයක් සමගයි තේ පිළිගන්වන්නේ. තේ පිළියෙල කරන සහ උදව් කරන ජපන් වැසියන් අලංකාර සම්පූර්ණ කිමොනෝ වලින් සැරසෙනවා. භාවිතා කරන උපකරණ හරිම සරලයි. තේ කලවම් කරන්නේ බෝල් එකක. එහෙම කලවම් කරන්න භාවිතා කරන්නේ කෙඳි වලින් හැදූ බුරුසුවක්. මේ තේ බෝල් එක දෙකෙන්ම අල්ලගෙනයි තේ පානය කරන්න ඕන. වතුර උණු කරන්නේ විශාල කල් දේරමක. වතුර අරගන්නේ උණ බම්බු වලින් හැදූ දිග මිටක් තිබෙන කෝප්පයකින්. මේ සියල්ලම කරන්නේ අමුත්තන් ඉදිරිපිටදී. ජපන් තේ පාන උත්සවයට ආවම අමුත්තන්වත් තේ පිළියෙල කරන පුද්ගලයින්වත් තේ පාන සංග්‍රහය ඉවරවන තුරු වැඩිපුර කතා කරන්නේ නැහැ. ඒ මනසේ ඒකාග්‍රතාවය ඇති කරන්න කරන වැඩපිළිවෙලා. තේ කාමරය තියෙන්නේ අනිත් කලබලකාරී පරිසරයෙන් ඈතට වෙන්න. බොහොම ලස්සනට සැකසුන ඉකෙබනා මල් කලාවකුත් තියෙනවා අමුත්තන් පිළිගන්නට. හුරුබුහුටි සහභාගී වුණ තේපැන් උත්සවයේදී නම් මිහිරි පසුබිම් සංගීතයක් ඇහුනේ නැහැ. තේ බීලා ඉවර වුණාට පස්සේ තේ බෝල් එකේ පතුල සහ පිටත තියෙන ලියකම් ලස්සන පින්තාරු අගය කරන්න ඕනේ. මේ බෝල් එක සාමාන්‍යයෙන් හදන්නේ පිඟන් මැටි හෝ පෝසිලේන් වලින්. තේ පාන උත්සවයට තේ පිළියෙල කිරීමත් තේ ගුරුවරු යටතේ දිගු කලක් පුරුදු පුහුණු විය යුතුයි. මෙය ජෙන් ධර්මයේම පැතිකඩක්. තේ පාන උත්සවය වැඩි දියුණු කළේ රික්කියූ කියන සෙන් පූජකවරයා 16 වන සියවසේදී. තේ පාන උත්සවයට පැය 1ක ඉඳලා පැය 4ක පමණ කාලයක් ගත වෙනවා. ඒ මොකද තේ පානයට පෙරත් තේ පානයෙන් පසුවත් සියලුම වැඩ කටයුතු කරන්න මේ කාලය අවශ්‍ය වෙනවා. තේපැන් උත්සවය ඉවර වුණාට පස්සේ ඒ කාමරය ඇතුලේ පෙනෙන්නට කිසිම දෙයක් නැහැ. ඊට පසුවයි කතාව පටන් ගන්නෙ. ඊළඟට දෙකට නැමිලා අමුත්තන් මුව නොසෑහෙන ස්තුති කරලා පිට වෙලා යනවා. ජපානේ තේපාන උත්සවය මේ විදියට නිමා වෙනවා. මීට අමතරව චායිතේ, ස්පයිසිටි, මින්ටි වගේ නොයෙක් හරිත පැලෑටි වලින් නිපද වූ තේ වර්ග සිය ගණනක් වෙළඳ පොලේ තියෙනවා දැන්නම්. කොත්තමල්ලි වෙනිවැල් ගැට බීමට කියන්නේ කොරියන්ඩර් ටී කියලයි. ඒ කොහොම වුණත් තේ පැලෙන් නිපදවන නියම තේ ගැන චාරිකාව දීර්ඝ එකක්. හුරු බුහුටිගේ රසවත් සහ දීර්ඝ චාරිකා සමග නැවත හමු වන තුරු රසික ඔබට සුවදායක සතියක් ප්‍රාර්ථනා කරනවා.
උරුබෝටිගෙ චාරිකාවේ පිටපත සහ කතනිය චම්පා ගොඩකන්දේ ආරච්චි